කැලෑවෙන් වැසී විනාශ වී ගිය සහල් ගබඩා කීපයක තොරතුරු පසුගිය දින කීපයේ අපි ඔබට ඉදිරිපත් කළා. මේ එවන් ඉරණමකට මුහුණ දුන් හම්බන්තොට තිස්සමාරාම පන්නේගමුව පිහිටි සතොස වී ගබඩාව සහ වී මෝල් පරිශ්‍රයයි. කෝටි ගණනක් වටිනා උපකරණ මෙහි විනාශ මුඛයට ඇද දමා තිබෙන අයුරු ඔබට දකින්නට පුළුවන්. මෙම වී ගබඩාව සහ මෝල් පරිශ්‍රය ලංකා සතුස නව සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති චමින්ද අබේගුණසේකර මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. තිසමහරාමයට පැමිණුවහම අපිට දැක ගන්න පුළුවන් උනේ ඉතාමත් කනගාටුදායක කරුණු කීපයක්. එකක් අපේ සතස මේ ගබඩා අපිට තිබිලා තියෙනවා. ලස්සනට මේ සැපේ වඳාමය මීට පෙර මේ තිබිලා තිබෙනවා. කියන්නේ ගොවියගෙන් වී අරගෙන ඊට පස්සේ වී මෝලකින් අපි මේ හාල් බවට පත් කරලා පැක් කරලා බෙදා හැරීමට පත් කරලා තියෙනවා සතස දරුවෝ. ගොඩක් හේතු මත ඒවා කඩා කප්පල් කාර්ය වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ පළාතට ආවිනික රතු හාල් තිබෙනවා. මේ රතු හාල් අපි වී වශයෙන් මේ ගබඩා වලට අරගෙන වී මෝල් හිමියන්ගේ තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා අඩු මුදලකට අවශ්‍ය ප්‍රමාණයට අපිට පාරිභෝගිකයන්ට ලබා දෙන්න සතස හරහා. ඒක තමයි මේ ප්‍රයත්නේ. මම පැවතෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ කියන්නේ මේ කාලයකදී හැදෙනවා කාලයකදී නැති වෙන නෙමෙයි. හරි පැවතෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ගොවිය මහත්මයායි සතසයි අපි කොහොමද යා කරන්න උත්සාහ කරනවා මේ අනිත් ආයතනත් හරහා. මේ ආයතනය සතු මේ වගේ ඌන උපයෝජිත වත්කම් විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයක් කරලා රටේ තියෙන නිෂ්පාදන ඉල්ලුම අවශ්‍යතාවය අඳුරට දෙන්න පුළුවන් කේට කරන්න පුළුවන් විශාල වත්කම් ප්‍රමාණයක් දැන්ට තියෙනවා. ඒකෙම එකක් තමයි ඇත්තටම මේ දැක්කේ මේ වර්තමානයේ තියලා තියෙන සහල් අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන් හොඳ තැනක් විදිහට දැන් අපි අඳුරගෙන තිනවා ඇත්තටම. මොකද රටේ තියෙන අවශ්‍යතාවයට අවශ්‍ය වී ප්‍රමාණය නිකුත් කරන්න අපිට රාජ්‍ය මැදිහත් වීමක් තුළ රාජ්‍ය මැදිහත් වෙලා මේ අඩුම තරමේ මේ ටික ස්ටෝකල් ඉවර වෙලා මේ පලාතේ ඉන්න මුල් හිමියන් එක්ක හරි ක්‍රියාත්මක වෙලා දැනට හදිසියෙම කරන්න ඕන ක්‍රියාවලියක් කරන්න හොඳ අවස්ථාවක් විතර අපි අඳුරගත්ත මේ වගේ දැනට අපිට ඉමීඩියට්ලි වැඩි පටන් ගන්න පුළුවන් තත්ත්වෙද නේද. ඉතින් ඒක කරලා ඒ වගේ ඊළඟ අවස්ථාවත් අඳුරගෙන ඉස්සරහට යන්න තමයි අපේ අරමුණ. අපි දකුණු ආසියාතික ජනතාව විදිහටත් ලංකාවේ ජනතාව විදිහටත් ප්‍රධාන ආහාර වේල තමයි අපේ බත්තර. ඒක කොහොමද මේක පාලනය කරගන්න කියලා මම හිතන ජනාධිපතිතුමා දැඩිසේ වෙහෙසලා තියෙනවා. වී මෝල් හිමියන් සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය දත්ත ටික තොරතුරු එකතු කරගෙන අපි අවශ්‍ය විදියට හදාගන්නවා. ඉදිරි කාලයේදී කොහොමද මේ හාල් මිල පාලනය කරගන්න පුළුවන් සැලැස්මක් සකස් කරන එක තමයි අපේ රාජකාරිය. ඉතින් ඒකින්ද අපි එකම අමාත්‍යංශයක් යටතේ අපි පැවතෙන්නේ පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ අපේ වගකීමක් තියෙනවා. රටේ තියෙන ජනතාවට සාධාරණ මිලකට තමගේ ප්‍රධාන ආහාර වේලන බත සපයන්න ජනාධිපතිතුමාගේ මතයමත් ඒකයි.